ප්‍රේමණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සහ වත්තර මාර්ගයේ සහෝදරාත්වය වෙනුවෙන් අද දවසේදී දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට පැමිණිය හැම කෙනෙක් අපි ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයන් සාගෙන දෙවියන් වහන්සේව නමස්කාර කරන පිණිස පැමිණියව අප සියලු දෙනා දේව මෙහෙසමින් අපි ස්වාමීන් වහන්සේගේ දෑතට බාර වෙන පිණිස යාච්ඤාවට නැගිටි සිටිමු. ප්‍රේමණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ උදෑසන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කියන දෙවියන් වහන්සේ සුදු ඔබ වහන්සේගේ නාමයට නමස්කාර කරනවා දෙම් පියාණන් වහන්සේ තවත් ඉරු දිනක ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ සිටින පිණිස දුන්නාම යන ගියවස්තාව නිසා ඔබ වහන්සේට ස්තුති දෙවියන් වහන්සේ අපි නොඑක් තැන්වලින් ආවා අපි නොඑක් තැන්වලින් ස්වාමී ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ සිටිනවා ස්වාමීනි අපේ සිද්ද සිටිල් දෙ ඔබ වහන්සේ එක්සිට් කරමින් ඔබ වහන්සේ තුල ඔබ වහන්සේට නමස්කාර කරන්න ඔබ වහන්සේට ප්‍රශංසා කරන්න සම්බුද ඔබ වහන්සේගේ ආත්මයන් මහසේවා අපි වාශිර්වාද කරන්න गीतिकाव Oh,
අපේ පිපාසය සංසිඳවන්න ඕ තනන් වහන්සේ අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න කියමු ස්වාමීන් වහන්සේ මගේ ආත්මය වහන්සේ කෙරේ පිපාසයි ස්වාමීන් වහන්සේ පිපාසයි ස්වාමිනේ ඔබ ස්වාමීන් වහන්සේට ඔබ ගීතිකාවක් ගායනා කරන්න කියමු අපේ යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ අප නිසයි अब स्वामी महासरे के मुझे सुसावा माव देखा के ना गीत का वगाना करूं अपने बहन महासरे नमस्कार करूं ස්වාමීන් වහන්සේගේ අපේ මොකත්තේ හැපි හැකි හැම කෙනෙක් දානින් ඉඳින්න කියලා වහන්සේ ඉල්ලා සිටිනවා අපේ රට උදෙසා ආරක්ෂා කරමු වසංගතය නිසා පීඩා විඳින සෙනඟ උදෙසා අපි ආරක්ෂා කරමු සම්දිනේ මේ රට ඉක්මනින් ඔබ වහන්සේ මේ උදුරෙන් බේරාගෙන ස්වාමීන් වහන්සේ අපි එක් එක්කිනාට අවශ්‍ය කරන නිදහස්කම ස්වාමීන් නිදහසේ අපිට ජීවත් වෙන්න පුළුවන් හැකියාව ඔබ වහන්සේ අපිට උදා කරන්න කියලා අපි සියලු දෙනාම එක්ව අපේ රට උදෙසා රට පාලනය කරන නායකයන් පාලකයන් සමගින් හැම කෙනෙකු උදෙසා අපි ආරක්ෂා කර සිටමු
महोत्तम उदय स्वामी वहांस अपे वहां से शुद्ध पाद पामुल स्वामी अपे रट समगिन अपे वहां से लंगवेन स्वामी वहांस यसिन वहां से दैस्य मा स्वामी ना सपे पुंची रट देश बलान के अपे वहां से नील स्वामी वहांस स्वामी मेरा रट पीट वेन पुलवान मेरा रट रुदा उपकार करान पुलवान मेरा रट मुनगस पुलवान एक खमे कतनान वहांस बाई स्वामी वहांस विभिन्न प्याय दिन स्वामी वहांस यसिनी अपे गनानु कंपा कला रट गनानु कंपा कला स्वामी वहांस में භයානක වසංගතෙන් දෙවනසරට ඔබ වහන්සේ මුදවා ගනිමින් දෙවි සම්දිනේ සෙනගට නිදහසේ ජීවත් වෙන පිණිස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා ස්වාමිනේ කඳුලින් ජීවත් වෙන්නා වූ දෙවන් වහන්සේ ජීවිතය ගැන බලාපොරොත්තුක් නැතුව සිටින්නා වූ හැම කෙනෙක්ට බලාපොරොත්තු ඔබයි ස්වාමීන් වහන්සේ සම්දිනේ ඔබ වහන්සේගේ උප්පත්තිය සමග බොහෝ මිනිසුන්ට බලාපොරොත්තුක් ගෙනාවාක්සේ අපි යාඥා කරන ඔබ වහන්සේගේ උප්පත්තිය බලා සිට මේ සෙනගට ස්වාමිනේ උන්ගේ නැව බලාපොරොත්තු ස්වාමීන් වහන්සේ ඇති කර ගන්නා පිණිස දෙවන් වහන්සේ उदाहर කපකනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යනගේ නාමය නිසා ආමෙන් අපේ සර්ව ලෝක සභාව සහ අපේම සභාව උදෙසා අපි ආඥා කර සිටිමු ඇදහිල්ලෙන් දුරලා සෙනඟ වැටි යන කාලෙක ඇදහිල්ලෙන් මිනිසයන් ඈත් වෙන කාලෙක අපි සිටින්නේ ඒ නිසා අපි ආඥා කරමු දෙවි සම්දිනිය ඔබ වහන්සේගේ ආශිර්වාදයන් දෙවි ප්‍යානන් වහන්සේ මුළු සභාවමත් ඔබ වහන්සේ මඟුරන්න ඇදහිල්ලෙන් රැඳෙන්න සෙනඟට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා මඟ පෙන්වන්න කියලා අපි දෙවියන් වහන්සේට සභාව බාර කරමින් ආඥා කර සිටිමු ඒ වගේම අපි දෙවියන් වහන්සේගේ නිලම විශේෂයෙන් අපේ සභාව උදෙසා පුංචි දරුවත් මැටි මහල්ලා දක්වා හැම කෙනෙක් දෙවියන් වහන්සේ බාර ගන්න කියලා ඕනෝ නෙකිනේ ස්වාමීන් වහන්සේම ශක්තිමත් කරමින් වචනය තුල ගොඩනගමින් මේ අමාරු කාලය පසු කරන්න පිණිස අවශ්‍ය කරනා බලය ස්වාමීන් වහන්සේගේ වචනය කරුණට දෙන්න කියලා අපි එල්ලා සිටමු පියාඥා කරමු මහත්ම උදෙම් ස්වාමීන් වහන්ස සරලෝක සභාව උදෙසා අපි ඔබ වහන්සේගේ අභිමුඛතේ වැඳ වැටනා දෙම් ස්වාමීන් වහන්ස ස්වාමිනේ වැඩිහිලෙන් මැටි යන කාලය ගැන ඔබ වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්ස ස්වාමීන් වහන්සේ ඒ කාලේ මේ කාලේ දෝයි කියලා දෙවියන් වහන්සේ අපිට සැක හිතන කාලෙක අපි ඉන්නේ මින අපි ආඥා කරන දෙවි සම්දිනේ දෙවියන් වහන්සේ සභාවේ සෙනඟ දෙවි රජුණන් වහන්සේ දවස්පතා ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ කරන කොටගෙන ශක්තිමත් කරන ස්වාමීන් වහන්ස යායුතු මඟ සඳහා ස්වාමීන් ඔබ වහන්සේ උන්ට මඟ පෙන්වන්න ඔබ වහන්සේගේ වචනෙන් මක්නිස आशीर्वाद කියලා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යනගේ නාමය නිසා ආමෙන් ආමෙන් ඒ වගේම සුවය උදෙසා මේ මේ උදෑසන දෙවියන් වහන්සේ දෙස බලා සිටිනවාද ස්වාමින් වහන්සේගේ සුවය ඕන් කරෙන් නිදහස් කරන්න කියලා අපි රෝගීව සිට හැම කෙනෙක් උදෙසා ඔබට යම් කෙනෙක් මතක් වෙන උඩ හැම කෙනෙක් සීපත් කරමින් අපි ආඥා කරමින් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු ප්‍රේමිනිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමිනේ රෝගීව සිටිනව හැම කෙනෙක් අපි ඔබ වහන්සේගේ අභිමුඛතේ දැන් ගෙනෙනවා ස්වාමිනේ අපේ මතකිර නැංගෙන හැම කෙනෙක්ද ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේගේ අභිමුඛතේ තබනවා දැන් පියාණන් වහන්සේ යේසුණිය ඔබ වහන්සේ දා කසපාර කෑවේ ඥානස ඔබ වහන්සේගේ ශරීරයේ මස් කැලි රැඳනක දෙවියන්වස ඔබ වහන්සේ නිහඬව ඒ සියල්ල දරාගත්තේ ඔබ වහන්සේගේ දරුවන් සුවපත් වෙන පිණිසයි මක්නිසා දෙක පේස්ට්‍රස් දෙක 24 ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේ කෑවව කසපාරවල් නිසා අපේ රෝග සුවපත් වුණා කියලා දෙමි පියාණන් වහන්සේ නිදන්ගත රෝගතර ස්වාමිනස නොයේක් රෝගතර පෙරමින් පීඩා විඳින දෙවනස මේ උදෑසන ඔබ වහන්සේ දෙස ස්වාමසි යමෙන් සූදෙසා බලා සිටින දෙවියන් මහන්ස ස්වාමිනේ බැංගලෝරේ දෙවියන් මහන්ස ඔබ වහන්සේගේ සූදෙසා බලා සිටින්නා ස්වාමිනේ ඖෂධී දියණියවත් අපි ඔබ වහන්සේගේ දහතර බාර කරනවා දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ කරුණාව ස්වාමිනස ඔබ වහන්සේ වගුරවන්න කියලා ආඥා කරනවා ඔබගේ සුවේ බලය ස්වාමින් මහන්ස අහසේ කවුළු නැරලා හිසේ සිටන් පාද දක්වා ගලා යවන්න දෙවි ස්වාමින් මහන්ස සම්නිනු සුවිතු ස්ථාන වලට සුවේ ලබන නිස ඔබ වහන්සේ ආන කරන්න කියලා යාඥා කරමින් ඉන්නා සිටන ස්වාමින් වහන්සේ උන් හැම කෙනෙක් අපි ඔබ වහන්සේගේ දායකතර බාර කරමින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ නාමෙන් අයද සිටනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසා ආමෙන් එවැගේම පසුගිය සුමානේ තුල
යමෙක් අලුත් වසරකට පාතව දුමාත් පන්දිනයක් සැමරුවාද අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිට උන් පාතව වසර පසුගිය වසරට වඩා මහත් වූ ආශිර්වාදමත් වසරක් වෙලා මේ වසර ස්වාමින් වහන්සේට ලං වුණ ස්වාමින් වහන්සේගේ සේවයට කැපුණ ආශිර්වාදමත් වසරක් වෙන පිණිස දෙවියන් වහන්සේගේ ආශිර්වාදයන් බහුල ලෙස වගුරන්න කිමින් උපන්දින සැමරුවා හැම කෙනෙකු උදෙසා අපි ආචා කර සිටමු මහත්ම වූ දෙව ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ පසුගිය ස්මානී යමෙක් දෙවි ස්වාමින් මහන්ස උපන්දින සැමරුවද ස්වාමින් මහන්ස අලුත් වසරකට පාතබවද දෙවියන් වහන්ස උභහන්සේ කිව්වා උභහන්සේගේ යහපත් කමේ උතුන්නේ උභහන්සේ වසර සරසනවා කියලා ස්වාමිනේ දෙවියන් වහන්ස උභහන්සේම ස්වාමින් මහන්ස පොරොන්දු පරිදෙන් උන් පාතබවා මේ වසර උභහන්සේගේ යහපත් කමේ උතුන්නේ ස්වාමින් සරසලා පසුගිය වසරට වඩා මේ වසර උභහන්සේට ලං වුණ වසරක් වෙලා උභහන්සේගේ සේවයට උභහන්සේට කැප වුණ වසරක් වෙලා ස්වාමින් මේ වසර ස්වාමින උභහන්සේගේ ස්වාමින ආශිර්වාදයෙන් සමගින් ජයග්‍රහී නිමා කරන්න ආශිර්වාද කරන්න කියලා අපි උභහන්සේගෙන් ඉල්ලා සිටිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගේ වූ නාමය නිසා ආමේ ස්වාමින් වහන්සේගේ අපි මුකාත්ට සමාදන් සහ දසෙන් කොටස් ගෙනෙන පිණිස අපි සියල්ල සපයන සක්කලේ කියන ගීතිකාව ගායනා කරමු
සම්මාදන් සහ ඔතුමු දල් උදෙසා අපි ආචාර කර සිටිමු. එවැගේම දෙවියන් වහන්සේ ඊළඟට අපි අසන්න යනවා දේ වචනේ උදෙසාද දේව දාසයාද වචනේද වාර කරමින් අපි ආචාර කර සිටිමු. මහෝත්තම උදේ ස්වාමීන් වහන්සේ ස්වාමිනිය අද දවසේ ඔබ වහන්සේගේ අභිමුඛතර ගෙන ඔතුමු දල් සාදාසෙන් කොටස උදෙසා අපි ආචාර කරනවා. සුතිවන්ත වෙන දෙවියන් වහන්සේ අමාරු කාල පරිච්ඡේදක පිටියත් ස්වාමිනත් සතුරු සිටින ඔබ වහන්සේගේ අභිමුඛතර ගෙන වෝ සියලු ස්වාමීන් වහන්සේ සම්මාදන්සා ඔතුමු දල් අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරමින් කැප කරනවා දෙවියන් වහන්සේ ස්වාමිනේ මට දෙන්න මං අහසේ කවුළු නැර ඉඩ නැති වෙන තෙක්න ඔබ ආශිර්වාද කරන්න නැද්ද කියලා මාව සෝදිසි කර බලාපන්න කිව්වා රජුරන් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඔවුන් දෙස බලා දෙවියන් වහන්සේ දුන්නාසේ දාස් වාරයක් උන් ලබන පිණිස දෙවියන් වහන්සේ ඔබ වහන්සේ උන් ආශිර්වාද කරන්න කියලා අපි ඔබ වහන්සේගේ නිලා සිටනා දෙවියන් වහන්සේ දැන් දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ අපි අසන්න සූදානම් වෙනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපේ ආත්මික සමන් විවෘත කරමින් දෙවියන් වහන්සේ ආක්ෂා කරන පිණිස ඔබහන්සගේ මහත් අනුග්‍රහය දෙවියන් වහන්ස අප කෙරේ තබන්න කියලා අපි ඔබහන්සගෙන් ඉල්ලා සිටිනා දෙවියන් වහන්ස ස්වාමීන් වහන්සේ වචනේ ඔබයි ඔබහන්සේ වචනයයි දෙවියන් වහන්ස වෙන සම්සද දවසේද තවත් සුමානයන් ස්වාමීන් වහන්සේ මේ වසර නිමා කරන්න ඔබහන්සේ සමග දුවන්න දෙවියන් වහන්ස ඔබහන්සගේ වචනෙන් අපි ආශිර්වාද කරන්න කියලා ආඥා කරනවා වචනේ අපිට මඟ පෙන්වන්න වචනේ අපිව ශක්තිමත් කරන්න කියලා එළමෙන් දාසය ඔබහන්සගේ දෑතර බාර කරනවා එදා මෝසෙස්ගේ මුඛයේ සිටියක් වෙන ඔබහන්සගේ මුඛයේ සිටමින් දෙවි සමුදිනේ ඔබහන්ස අපිට කතා කරන්න කියලා අපි ඔබ වහන්සේගේ නිලමින් සම්ස අපි ඔබ වහන්සේගේ දෑතට බාර වෙමින් කැප වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යන ගේ වූ නාමය නිසා ආමෙන් හල්ලෙලූයා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා අද දවස අපිට ඉතාමත්ම අලංකාර ලස්සන දවසක් තිබෙනවා මම කැමති අද දවසේදී දෙවියන් වහන්සේ අපිට වසර 2020ක් පුරාවටම යේසුස් වහන්සේගේ උපත සම්බන්ධව සමරන පිණිස මෙතෙක් වසර ගණනාවක් දෙවියන් වහන්සේ අපව ගෙනාවා. හැබැයි මේ වසර අපිට ඉතාමත්ම කනගාටුදායක ලෙස නැත්තම් දුක්ඛිත මුහුණුවරකින් තමයි අපගේ ගැලොම්කාරෝ යේසුස් වහන්සේගේ උපත සමරන්න වෙලා තිබෙන්නේ. අද බොහෝ රටවල් මේ දෙසැම්බර් 25 එවගේම දෙසැම්බර් 24 රාත්‍රියේ පවත්වන දේව මෙහෙයන් පිළිබඳව යම් අර්බුදකාරී තත්ත්වයක් තිබෙන ඔබ දන්නවා මේ කොරෝනා වෛරස් නිසා මෙවැනි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. කෙසේ වුණත් අද දවසේදී මම ඔබට කතා කරන්න යන මේ වචනයට මම ඔබට පැහැදිලි කරන්න කැමැති මම අද මෙතන ඔබට මේ දෙන පණිවිඩය මේ යේසුස් වහන්සේගේ උපත පිළිබඳව තියෙන කතාන්දරය නෙමෙයි කියන්න යන්නේ. ඊට වඩා වෙනස් දෙයක් ඔබට අද දවසේදී මේ යේසුස් වහන්සේගේ උපත පිළිබඳව ඒකේ උන්වහන්සේගේ පැමිණීමේ ඒ ගැබ් වෙලා තිබෙන පණිවිඩයේ සහ යේසුස් වහන්සේගේ මුළු ජීවිතය සහ ශරීරය තුල තිබුණා වූ පණිවිඩය තමයි මම ඔබට අද දවසේදී බෙදා ගන්න යන්නේ. අපි නත්තල හැටියට යේසුස් වහන්සේගේ උපත සමරනවා. ඒක හොඳයි. හැබැයි දැන් මේක ගැනත් පොඩි අදහසක් තියෙනවා. දැන් සමහර අය හිතනවා මේ දෙසැම්බර් 25 තමයි නත්තල නැත්තම් මේ යේසුස් වහන්සේ ඉපදුනා කියන දවස හැටියට එදා රෝම අධිරාජ්‍ය කාලයේ පැවතුනා වූ නතාල් කියන උත්සවයක් කරන කොටගෙන මේ රෝම සභාවට නැත්තම් කිතුණු සභාවට එදා තිබුණු මේ උත්සවය ඇතුළත් කරලා එවැනි ආකාරයේ තිබුණා වූ වන්දනාමාන චාරිත්‍රයකට යේසුස් වහන්සේගේ උපත ගාවලා මේ දෙසැම්බර් 25 යේසුස් වහන්සේ ඉපදුනා කියන පණිවිඩය ලෝකෙට රැගෙන යමින් තිබුණා. ඉතින් අදත් අපි මේ දවස්වල නැත්නම් මේ අවුරුදු 2020ක් පුරාවට මේ දෙසැම්බර් 20 අපි මෙහෙම පවත්වාගෙන ආවෙන්න පුළුවන්. හැබැයි අපි දකිනවා යේසුස් වහන්සේ ඉපදුනේ දෙසැම්බර් මාසේ 25 වෙනිදා නෙමෙයි කියලා. අපිට ප්‍රශ්නයක් නැහැ. යේසුස් වහන්සේ මොන මාසේ ඉපදුනත්, කොයි දවසේ ඉපදුනත් වැදගත් වෙන්නේ කුමක්ද? යේසුස් වහන්සේ මෙලොවට යම් දවසක යම් වර්ෂයක උන්වහන්සේ ඉපදුනා. දැන් දෙවියන් වහන්සේ මේ පොළවට එන්න තීරණය කරේ මේ ලෝකයේ ආරම්භයේදීමයි. ආදම් සහ ඒව පාපයට වැටුණු දවසේම මේ මුල් යුවළවන මනුෂ්‍යයා පාපයට වැටුණු දවසේම මේ ක්‍රිස්තුස් වහන්සේ ලොවට පැමිණ මේ පාපේ ශාපේ දඬුවම උන්වහන්සේ පිටට ඇරගෙන උන්වහන්සේගේ මරණය තුලින් මේ මනුෂ්‍යයාට පෞකමව සහ ගැලවීම දෙන පණිවිඩය නැත්තම් ඒ උදෙසා පැමිණීම මිදීමේ මිලයක් කොට පැමිණීම තමයි යේසුස් වහන්සේගේ උපත හරහා තිබෙන ඊළඟ විශේෂ කාරණා දෙක. ඉතින් අපි නත්තල සමර නැත්නම් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත අපට ආශිර්වාදයක් තිබෙන්නා වූ මේ පණිවිඩය අපි මේ දවස්වල අපි සමරුවාට
මේ පණිවිඩය තුලින් මිනිස්යාට ගැලවීමක් සම්පූර්ණ වෙන්නේ නැහැ. මිනිස්යාට ගැලවීම සම්පූර්ණ වෙන්නේ මේ යේසුස් වහන්සේගේ උපතට තව දෙකක් යේසුස් වහන්සේගේ ක්‍රියාවන් දෙකක් සම්බන්ධ වෙන්නම අවශ්‍යයි. යේසුස් වහන්සේගේ උපත සමරුවන් කියලා මිනිස්සු ස්වර්ගයට යන්නේ නැහැ. නත්තල සමරුවන් කියලා මිනිසුන් ස්වර්ගයට යන්නේ නැහැ. එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ උපත උත්සවාකාරයෙන් පැවතුමයි කියලා මිනිස්සෙක් ස්වර්ගයට යන්නේ නැහැ. එහෙනම් ස්වර්ගයට යන්න මොකද්ද යේසුස් වහන්සේගේ උපතට අදාළව තිබෙන ඊළඟ සම්බන්ධතාවය? හොඳයි අපි බලමු. ඒ තමයි අපි දන්නවා යේසුස් වහන්සේ ඉපදුණු බවත් ඒ වගේම යේසුස් වහන්සේ ඒ ඉපදීම සම්බන්ධව යේසුස් වහන්සේ එන්න පෙර සිටම කිව්වා අනාගත වාක්‍යයන් සම්පූර්ණ වුණා. ඉතින් යේසුස් වහන්සේගේ උපත පිළිබඳව විශේෂයෙන් මේ දිව්‍යයන් වහන්සේ මේ පොළවට ආපු පැමිණීම උන්වහන්සේ අප සමගයි කියන එක යසායා කියන අනාගත වක්තෘවරයා යේසුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 800කට කලින් හිටපු මේ අනාගත වක්තෘවරයා තුලින්ම ලකුණක් දුන්නා මේ යේසුස් වහන්සේ ඉපදෙන ආකාරය පිළිබඳව. මොකද මේ මෞංකාර දෙවියන් වහන්සේ තමයි දැන් මේ පොළවේ අපි අතරේ වාසය කරන්න එන්නේ. ඒ නිසා ලකුණක් දුන්නා කන්‍යාව ගර්භණී වෙන්න යනවා. ඒ වගේම එතුමාණන් වහන්සේගේ නාමය ගැන ඒ යසායා 7:14 වෙනි පදේ කියන උන්වහන්සේගේ නාමය එම්මානුවෙල් කියලා. ඒතර ඔබ දන්නවා මේ එම්මානුවෙල් කියන නමේ තේරුම දිව්‍යයන් වහන්සේ අප සමගයි. හලෙලූයා. යේසුස් වහන්සේ දැන් එදා ඒ ආකාරයෙන් උන්වහන්සේ පොළොවට පැමිණියා. හැබැයි උන්වහන්සේ පැමිණීම සම්බන්ධව යසායා එලෙසම අනාගත වාක්‍ය කිව්වා වගේම උන්වහන්සේගේ මරණය ගැනත් යසායා 53 වෙනි මුළු පරිච්ඡේදය ඔබ කියව ගන්න ඔබට දැනේවි. යේසුස් වහන්සේ කොච්චර ආකාරකින් දුක් විඳද මේ මරණය සම්බන්ධයෙන් කියලා. ඇයි යේසුස් වහන්සේට මැරෙන්න උණි උනේ? දේ වචනේ කියනවා ලේ වැගිරීමක් නැතුව පව්කමාවක් නැහැ කියලා. සියල්ලෝම පව්කට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා තිබෙන නිසා තමයි යේසුස් වහන්සේ මේ පොළවට ඉපදුනා වගේම මැරෙන පිණිස ආවා වූ කාරණාව වෙනුවෙන් ඒ ශුද්ධ උලය පොළවට වැගිරෙන්නම අවශ්‍යව තිබුණු නිසා තමයි ඒ යසායා 53 වෙනි පරිච්ඡේදයේ සඳහන් කර තිබුණු සියලුම අනාමැකි අපි හැම වසරකම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිපත් වීම අපි සමරනවා. සමහර අවුරුදු වල ඒක මාර්තු මාසයට වැටෙනවා, මහසිකුරාදා කියන දවස. ඒ වගේම තවත් සමහර අවුරුදු වල අප්‍රේල් මාසයට වැටෙනවා මේ මහසිකුරාදා දවස. ඉතින් අපිට අප්‍රේල් මාසයේ ඔබට මතක් වෙයි ඉතිහාසයේ අතීතයේ අප්‍රේල් ඒ පාස්කු ඉරිදා මේ ශ්‍රී ලංකාවට පැමිණියව ප්‍රහාරය, සභාවට කිතුණුවන්ට පැමිණියව ප්‍රහාරය. ඉතින් අපි මේකත් මනසේ තබාගෙන මම ඔබට කියන්න යන දේ ගැන හොඳින් තේරුම් ගන්න. ඒ තමයි ප්‍රේමන්ත සහෝදර සොහිරිය. යේසුස් වහන්සේගේ උපත පමණක් ස්වර්ගයට යන්න සෑහෙන්නේ නැහැ. ඒ සැමරීම පමණක් අපිට ස්වර්ගයට යන්න සෑහීමකට පත්වීමක් වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? යේසුස් වහන්සේ මැරෙන්නම අවශ්‍යයි. ඇයි මැරෙන්න ඕනේ? පාපේ කුලිය මරණයයි. අප වෙනුවෙන් තමයි යේසුස් වහන්සේ ඒ මරණය වින්දේ. අපේ පාපේ දඬුවම නිසා තමයි උන්වහන්සේ මැරුණේ. ඒක අපි හොඳටම තේරුම් ගන්න අවශ්‍යයි. ඒ වගේම තමයි යේසුස් වහන්සේ ඉපදිලා මැරුණා නම් අපේ ඇදහිීම වැඩක් නැහැ. අපි සබත් දවස පවත්වල වැඩක් නැහැ. අපි නමස්කාර මෙහෙයන් පවත්වල වැඩක් නැහැ. අපි කුමන ආකාරයේ කිතුණුවන් හැටියට බයිබල් ඒ විශ්වාස කරගෙන බයිබල් ඇදහිලිමත් හැටියට හිටියත් වැඩක් වෙන්නේ නැහැ. තව යේසුස් වහන්සේ කරපු වැදගත් දෙයක් සිදු වුණේ නැතිනම් ඒ තමයි යේසුස් වහන්සේගේ මළවුන්ගේ නැගිටීම. දැන් මළවුන්ගේ නැගිටීමේ දවස මේ පාස්කු කියන ඒ පරණ ගිවිසුමේ තිබුණා වූ යුදෙව් මංගල්‍යයේ දවසේදී සිදු වුණ නිසා පාස්කු ඉරිදා අපිට වැදගත් වෙනවා. පාස්කු ප්‍රහාරය නෙවෙයි, පාස්කු ඉරිදා යේසුස් වහන්සේ එදා උන්වහන්සේ මැරුණු වසරේදී උන්වහන්සේගේ නැවත නැගිටීම සිදු වුණා වූ මේ පාස්කු ඉරිදා දවස හැටියට අද අපි සලකන මේ නැවත නැගිටීම කියන ක්‍රියාව. දැන් ඔබ දන්නවා එහෙමනම් යේසුස් වහන්සේගේ උපත පමණක් නෙවෙයි, උන්වහන්සේගේ මරණය පමණක් නෙවෙයි, උන්වහන්සේගේ නැවත නැගිටීම අවශ්‍යයි මිනිස්සුකගේ ගැලවීම සම්පූර්ණත්වයට එන්ට. ඒ කියන්නේ අපිට ස්වර්ගයට යන්න නම් අපි යේසුස් වහන්සේගේ උපත තේරුම් ගැනීම සහ පිළිගැනීම සහ ඒ ගැන අපි උනන්දුවෙන් කටයුතු කිරීම දෙක. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය අපි තේරුම් ගැනීම, ඇයි මැරුණේ, අපේ පාපේ ශාපයේ දඬුවම තමයි උන්වහන්සේ පිටට අරගත්තේ. තවත් ඒ නිසා යේසුස් වහන්සේ අදාහගත්තාට ශාප නැහැ. පරම්පරාගත ශාප වේවා, අපේ පුද්ගලික උපදින් අපි ඉරගෙන එන පාප සමග එන ශාපේ වෙන්න පුළුවන්. ඒ ශාපේ තියෙනවා යේසුස් වහන්සේ අදාහගත නැති අයට. යේසුස් වහන්සේගේ මරණයේ බලය, නැවත නැගිටීමේ බලය දන්නේ නැති අයට තාමත් මේ ශාපේ අපි තුල වසාගෙන ඉන්නවා කියලා සමහර අය මේ ගැන කතා කරනවා. හැබැයි ඔබයි මායි අද දවසේ තේරුම් ගනිමු ක්‍රිස්තුස් වහන්සේ මේ මරණය සහ නැවත නැගිටීම තුලින්
උන්වහන්සේ මිනිස්ය සංහතියෙන්ම පාපයේ ශාපයේ දඬුවම උන්වහන්සේ ඉවත් කරා. උන්වහන්සේ අදහ ගන්න ඇයට ඒ හැම පාපයේ දඬුවමකින් ශාපයකින් උන්වහන්සේ අපට ගැලවීම දීලා ස්වර්ගයට යන්නා වූ ඒ පණිවිඩය සහ ඒ ස්වර්ගයට යෑමේ බලය උපකාරය උන්වහන්සේ විසින්ම අපව ඊළට අදිමින් ඒ ජීවනයේ මාවතේ අපව ගෙන යන අදත් අපි සමග ජීවමානව ඉන්න දෙවියන් වහන්සේ බව අපි තේරුම් අරගෙන මේ පණිවිඩය ඉතුරු කොටසට අපි යහුම්කන් දෙමු. දැන් තව දෙයක් ඔබට කියන්න අවශ්‍යයි. එදා මේ යේසුස් වහන්සේ ඉපදුනාට පස්සේදී අවුරුදු 30ක් වයසේදී උන්වහන්සේ සේවයට එන්ට පෙර යේසුස් වහන්සේගේ පණිවිඩය ගෙන ගියා වූ යොහාන් බෞතිස්ත ගැන ඔබට මේ මොහොතේ මම වචනයක් කතා කරන්න අවශ්‍යයි. යොහාන් බෞතිස්ත තුමා මොකක්ද කරේ? මොකක්ද කිව්වේ? ඔහු කැප වුණා සම්පූර්ණයෙන්ම මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ අර්ථය එදා ජීවත් වුණා වූ මිනිස්යන්ට දේශනා කරන්න. ඒ නිසා ඔහු කොණ්ඩේ වවාගෙන, ඔහු නාසරියෙක් හැටියට, ඔහු ඔටු රෝම වස්ත්‍රයක් ඇඳගෙන, මී වද කමින්, ඔහු එලෙස පළගැටියන් කමින් අනුභව කරමින් තමයි ඔහු වනාන්තරේ ජීවත් වුණේ. හැබැයි ඔහු වනාන්තරේ ජීවත් වුණාට ඔහු එවකට ඒ ජෝර්දාන් අසබඩ ඒ රැස්සුනව මිනිස්යන්ට යේසුස් වහන්සේ ආපු කාරණාව කිව්වා පමණක් නෙවෙයි, එදා හිටපු ජනතාවට කෙලින්ම ඇඟිලි දික් කළා. කිව්වා කමත පවිත්‍ර කරන්නට යනවා, ඒ වගේම සෙනග පසුතැවිලි වෙන්න ඕනේ, මම ආවේ උන්වහන්සේගේ පෙර පැමිණීමේ මාවත නැත්නම් පළමු පැමිණීමේ මාවත සූදානම් කරන පිණිසයි කියලා මේ දේශනාව කරගෙන ගියා. ඔහු කොතරම් දේශනාව ඔහුගේ බලවත් වුණාද කිව්වොත්, ඒ කාලේ හිටියා වූ ඒ හෙරොදියස් කියන තැනත්තා ඔහුගේ සහෝදරයාගේ බහරයව පාවාගෙන හිටපු ඒ පාපය ගැන ඔහු ඇඟිල්ල දික් කළා. ඔහුට චෝදනා කරන්න තවට දේශනා කරපු නිසා ඔහු පසු කාලීනව සලසුම් කරනවා යොහාන් බෞතිස්තව ඝාතනය කරන්න. එසේ සිද්ධ වුණා. හැබැයි ඔහු දැනගත්තා මේ යේසුස් වහන්සේ ගැන දේශනා කරලා මරුණත් කමක් නැහැ කියන නිසා. දේ නිසා ඔහු සිරගත වෙලා ඉන්නේදී ඔහුගේ හිස වෙන් කරලා ඔහු එලෙස ඝාතනය වුණා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මේ පණිවිඩයේ අන්තර්ගතයේ දෙස බලන්න. යොහාන් බෞතිස්ත කියනවා පොරව දැනටමත් ගස මුලට තියලා තියෙන්නේ. කවද්ද මේ පොරව ගස මුලට තබුවා වූ දවස? ඒ තමයි නත්තල නැත්තම් යේසුස් වහන්සේගේ උපතේ දවස. ඇයි? යේසුස් වහන්සේගේ පැමිණීම මිනිස්යන්ට විනිශ්චය ගෙන දෙන පණිවිඩයක් වති වෙනවා. ඒ වගේම යේසුස් වහන්සේගේ මරණය මිනිස්යන්ව සදාකාලයට ගෙන යන පණිවිඩයක් වති වෙනවා. ඒක අදාහගත්තේ නැත්තම් පිළිගත්තේ නැත්තම් යේසුස් වහන්සේගේ නැවත නැගිටීම පවා එලෙසම පිළිගත්තේ නැත්තම් අදාහගත්තේ නැත්තම් ඔවුන් සදාකාල නිරයට යන්ට යන බව. ඉතින් මේ පණිවිඩය තුළ එදා ඒ යේසුස් වහන්සේගේ උපත සිදුනව කාලේ සහ උන්වහන්සේගේ සේවය ආරම්භ කළව කාලේ මෙලෙස දේශනා කරනු ලැබුවා වගේම අවුරුදු දැන් 2020ක් ගිහිල්ලා දැන් ඉන්නවා දේව දරුවන් හැටියට ඔබයි මායි කිතුනුවන්. අපිට මොනවද කරන්න තියෙන්නේ? ඔව්, යොහාන් බෞතිස්තමෙන් යොහාන් බෞතිස්ත උන්වහන්සේගේ පළමු පැමිණීම ගැන දේශනා කරා. දැන් ඉන්න සභාව ඔබට මතක ඇති මම ඉස්සෙල්ලා සඳහන් කරා මතේ තුන්වෙනි පරිච්ඡේද 12 වෙනි පදෙත් කියනවා මේ කමත පවිත්‍ර කරනවායි කියලා. මෙතන කමත කියලා කියන්නේ සභාව. මේ දවස්වල දෙවියන් වහන්සේ සභාව පවිත්‍ර කරමින් තිබෙනවා. මොකටද? උන්වහන්සේගේ නැවත පැමිණීමට සභාව සූදානම් කරන පිණිස. දැන් තව දෙයක් ඔබට කියන්න ඕනේ. මේ කමත පවිත්‍ර වීම සමග මොකක්ද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? සෙනඟ පසුතැවිලි වෙන්න අවශ්‍යයි. සභාව පසුතැවිලි වෙන්න ඕනේ. සභාව පවිත්‍ර වෙන්නේ පසුතැවිලි වීමෙන්. අපි දකිනවා ඒ වගේම යොහාන් බෞතිස්ත කිව්වා මේ දෙවියන් වහන්සේ කුල්ලට දාලා මේ බීජ නැත්නම් මේ අස්වැන්න පොළනවයි කියලා. දැන් මේ පෙළීම කමතෙන් ගන්න අස්වැන්න පෙළීම සභාවේ ඉන්නව ඇදලිවන්තයන්ව පොළනවයි කියලා මේ යොහාන් බෞතිස්ත කිව්වා. මේ පෙළීමෙන් මොකද්ද පෙන්නුම් කරන්නේ? බොල් කියන කොටස කුල්ලෙන් එළියට වැටෙනවා. එහෙනම් අපිට තිබෙන අභියෝගයක්. මොකද අභියෝගය? කිතුනුවන් හැටියට බොල් ඇදහිලිවන්තයන් වගේ නැතිව බොරුව විශ්වාස කරන කිතුනු වැරදි ගැන්නේ විශ්වාස කරන අය වගේ නොවේ. සැබෑ වූ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන ජීවනයේ පංගුකාරකම ඇතිව මේ යේසුස් වහන්සේ සමග යොහාන් බෞතිස්තමෙන් නිර්භීතකමෙන් ඇදහිල්ලෙන් සිටගන්න පුළුවන් නම් මේ නත්තලත් නැත්නම් මේ යේසුස් වහන්සේගේ උපතත් මේ සිහිපත් කරන්න තිබෙන මේ සමරණ ඉදිරි දවස්වලදී අපිට ජයග්‍රහයි කිතුනුවන් ලෙස සමරන්න පුළුවන් වෙයි. මක්නිසාද? උපන්දිනයක් සිහිපත් කරාට පස්සේදී
ඒ උපන්දිනය ගැන අමතක වෙන්න පුළුවන් හැබැයි යේසුස් වහන්සේගේ උපන්දිනයේ සමරීම තුල අපිට ඒ උපන්දිනයේ රස ඒ උපන්දිනයේ බලය ඒ උපන්දිනයේ තියෙන හැම ආනිසංස හැම දවසකම අපේ ජීවිතවලට අත්දකින්න පුළුවන් කමක් තිබෙනවා ඒ නිසා අවසාන වශයෙන් මම ඔබට කියන්න යන්නේ මේ යේසුස් වහන්සේ ඉපදුනා මැරුණා නැවත නැගිට්ටා ඇයි යේසුස් වහන්සේ වන මේ දෙවියන් වහන්සේ වන මේ ඉමානුවෙල් යන දෙවියන් වහන්සේ වන යේසුස් වහන්සේ අපි වෙනුවෙන් මෙතරම් කාර්යයන් තුනක් ඉෂ්ට කරන පිණිස උන්වහන්සේ ක්‍රියාන් කරේ මේක අවසාන අදහස තමයි දේවචනේ කියනවා දෙවියන් වහන්සේ තමයි ප්‍රේමය හැලෙලූයා දෙවියන් වහන්සේ ප්‍රේමය නිසා තමයි දේවචනේ කියනවා මේ ලෝකෙට තරම් ප්‍රේම කළා තම ජීවිතය දෙන තරම් දැක්කනේද ඒතර උපත පමණක් නෙවෙයි මරණය නැවත නැගිටීම මේ තුනම අවශ්‍යයි මේ තුනෙන්ම පෙන්වුම් කරන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය මේ තුනෙන්ම දෙවියන් වහන්සේගේ ප්‍රේමය අත්දක්කා වූ අපිට දෙවියන් වහන්සේ තුල ජයග්‍රහණය තිබෙනවා ඒ නිසා අපිට මේ වෙලාවේදී දෙවියන් වහන්සේට ස්තුති කරන්න පුළුවන් වෙයි ඉතින් අපි යඥා කරලා අපි දෙවියන් වහන්සේට අපි බාර වෙමු අපි කැප වෙමු ඔබ දන්නවා අපි මේ යේසුස් වහන්සේගේ උපත සමරන්න තිබෙන වෙලාවේ අපි තනි තනිව හෝ අපි කුඩා කණ්ඩායමක් හැටියට අපිට සමරන්න සිදු වුණත් අපිට යේසුස් වහන්සේ අප ළඟ ඉන්නවා නම් ඒ ඉමානුවෙල් කියලා මේ තේරුම එකයි දෙවියන් වහන්සේ අපි සමගයි ආමෙන් හැලෙලූයා යේසුස් වහන්සේ අප සමග නිසා අපිට උපන් දිනේ සමරන්න තියෙන දවස පමණක් නෙමෙයි ලෝකයේ අන්තිම දක්වා උන්වහන්සේ අප සමග සිටින දෙවියන් වහන්සේ නිසා අපි යාඥාවෙන් දෙවියන් වහන්සේට අපි බාරමු අපි වචනේ උදෙසා දෙවියන් වහන්සේට අපි යාඥා කරමු අපි යාඥා කරන පිණිස සූදානම් වෙමු ප්‍රේමේ රජුන් වහන්සේ අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ දුන් වචනේ නිසා වහන්සේට ස්තුති දෙවි පියාණන් වහන්සේ ස්වාමිනී එදා ඔබ වහන්සේගේ උපාතිය දවසේද අන්ධකාරය ස්වාමිනාස ලෝ වසාගෙන තිබුණා මිනිස් ස්වාමස රජෙක් සොයමින් සිටියා ස්වාමිනාස මේ කාලයේද ස්වාමස අන්ධකාරය රට වසා ගනිමින් දෙවනවාස මිනිස්යන් බලාපොරොත්තුක් නැතුව සිට මේ කාලයේදී මිනිස් දුන්නා වූ අපේ ශක්තිමත් කරනා වචනේ නිසා අපි ඔබ වහන්සේට ස්තුති කියන ප්‍රශංසා කරනවා දැන් ස්වාමින් වහන්සේ යසිනිය ඔබ වහන්සේගේ වචනය දෙවනවාස අපේ ආත්මයේ ස්වාමිනාස අලුත් කර බැවින් අපේ ආත්මයේ ස්වාමස නැවුම් භාවයක් එකතු කළ බැවින් අපි ඔබ වහන්සේට ස්තුති කියන ප්‍රශංසා කරනවා දැන් පියාණන් වහන්සේ එදා ස්වාමිනා සසරණ සිටියේ සෙනගක් මෙන් දැන් සාදු දැන්සනත් ඔබ වහන්සේ දේශ ස්වාමිනා අපි ඔබ වහන්සේගෙන් යමක් ලබන පිණිස ස්වාමිනී ශක්තියක් ලබන පිණිස පන්නරයක් ලබන පිණිස අපි ඔබ වහන්සේගේ අභිමුඛත්වය වැඳ වැටනා සුති ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ නාම ඔබ වහන්සේගේ වචනේ නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා දෙවි සම්මනේ ගත්තෝ මේ වචනය ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ ජීර්ණ වෙලා යන අපි ජීවත් වෙන පිණිස ස්වාමිනේ ඔබ වහන්සේ අපි ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය අපේ පාදයන් පහනක්ය මාමතට එලියක කියලා දුන්නා පොරොන්දු කරනකොටගෙන දෙවි සම්දිනී අපි ආඥා කරමින් ඉල්ලා සිටනා මහත්තුම ස්වාමින් වහන්සේ ඉදිරි දවස් ඔබ වහන්සේ සමග යන පිණිස ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ශක්තිය ස්වාමස බලය ලබා අලුත් වසරට පාතමර පිණිස ස්වාමිනේ මේ වචනය අපිට ආශිර්වාදයක් වේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යනගේ වූ නාමය නිසා ආමෙන් ආමෙන් යේසුස් වහන්සේගේ උපත සිදුවුනේ බෙත්ලෙහෙම කියන ඒ පුංචි කවුරුත් ගණන් ගත්ත නැති පුංචි ගමකින් ආවා වූ උපත. නමුත් ඒ උත්පත්තිය පිළිබඳව ලෝකෙ පුරා ලක්ෂ ගණන් වැඩියෙන් සින්දු කියලා තියෙනවා නම් කවුරු හරි ගායකයෝ ගීතිකාවන් කවි ලියුණා නම් මේ ලෝකයේ එකම යේසුස් වහන්සේ පිළිබඳව තමයි වැඩිපුරම ලියවිලා තියෙන කතන්දර කවි ගීතිකා ඒ වගේම ඔබ දන්නවද අපිට එක දෙයක් කියන්න ඕනේ ලෝකෙ වැඩියෙන්ම මුද්‍රණය වෙන එකම පොත තමයි බයිබලය වැඩියෙන්ම අලවි වෙන පොත තමයි බයිබලය ඉතින් මේ බයිබලයේ මොකද්ද තියෙන්නේ මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය ඒක තමයි එදා ඒ බෙත්ලෙහෙම් පුරේ සිදු වුණේ අපි ඒක සමරමින් අපි මේ මෙහෙ අවසන් කරන පිණිස අපි හැමෝම මේ ගීතිකාව ගායනා කරේ නැත්තම් නිකන් නත්තලේ උණුසුම ඒ නත්තලේ නැගෙන දැනෙන හැඟීම අපට අඩු වෙනවා වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මේ ගීතිකාව ගායනා කරන්න ලෝකේ ගායකෙක් හැබැයි ඔහු කිතුණු ආభాෂයක් තියෙන ගායකෙක් නමුත් අපි අද දවසේදී එකමුතුව ඔබ අපි හැම කෙනෙක්ම මේ ගීතිකාව ගායනා කරලා අපි දෙවියන් වහන්සේට නමස්කාර කරලා ස්තුති කරමු මේ බෙත්ලෙහෙම සිදු වුණා වූ සිදුවීම සම්බන්ධව
උපකාර කරන්න හේතුව ඔවුන්ට දැනුණා යේසුස් වහන්සේ මේ අපේ ගැලොම් කරුවේ නමස්කාරය ලබන්න වටින එකම දෙවියන් වහන්සේ බවට ස්වාමින් වහන්සේ නුඹ ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරන සේක්වා ස්වාමින් වහන්සේ සුවකිය මුහුණ නුඹ කරෙහි බබලවා නුඹට කරුණා කරන සේක්වා ස්වාමින් වහන්සේ සුවකිය මුහුණ නුඹ කරෙහි ඔසවා නුඹට සමාදානය දෙන සේක්වා ආමෙන් 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 හොඳයි අපි හැම කෙනෙක්ම අපි එක්ව කියමු අපගේ දෙවිවෝ ස්වාමින් වහන්සේ එකම ස්වාමින් වහන්සේය अपगे देवेवो स्वामीन वहांसे एकम स्वामीन वहांसे अपगे देवेवो स्वामीन वहांसे एकम स्वामीन वहांसे आमेन 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 होता है वो समय दिन आठ हम सुबह दाव साक वो सुदिन आठ हम यीशु पीठाई पुंछी दैनवी मक्ती बनो बट मातां करान्न अपे दिसंबर विसी हतर वेनी दा रात्रीये ओब इन्ने इन्ने स्थान वल ओबट අපි වෙලාවක් දෙන්නම් ඔබට පුළුවන් කැමති නම් ඒ වෙලාවට මේ වගේ ඔන්ලයින් සිස්ටම් එකට ඒ අපේ යේසුස් වහන්සේගේ උපත ආශිර්වාදලත් දවසේ ඒ දේව මෙහෙය මේ ආකාරයෙන් සහභාගී වෙන්න පුළුවන් ඔබට පුළුවන් රාත්‍රී 10ට අපි හැම කෙනෙක්ම අපේ සභාව සිළුමු දෙනා අපි ඉන්න ස්ථානවල රාත්‍රී 10ට අපි එම දේව මෙහෙය ඔබ ඉන්න ස්ථානවල පවත්වන මෙන් ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා හොඳයි ඔබ සම දිනාටම යේසු පිහිටයි යේසු පිහිටයි